දිවරයන්ට ලීටරයකට රුපියල් 25ක ඉන්ධන සහනයක්. ස්ටාර් ඩිෂ්වොෂර් විෂ බීජ නැසයි. ස්ටාර් ඩිෂ්වොෂර් මැජික් ටප් එක. කාගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 30%ක් සීනි අඩුවෙන්. රස දන්න කාටත් හර්ෂෝක්. මිගුණු මේනක ගමගේගේ වාර්තාව ඒ මෞබින් පුවප්පතේම සටහනක වාර්තා කර තිබෙන්නේ. මේ වාර්තාවේ දක්වනවා දීවර කර්මාන්තයට ඩීසල් හා භූමි තෙල් ලීටරයකට රුපියල් 25ක ඉන්ධන සහන ආධාරයක් ලබා දීමට රජය තීරණය කරනවා. මාසයකට ඩීසල් උපරිම ලීටර ලක්ෂ 3කට යටත්වත් දිනකට භූමි තෙල් උපරිම ලීටර 15කට යටත්වත් මෙසේ ලීටරයකට රුපියල් 25ක සහනයක් ලැබෙන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් ප්‍රකාශ කරන්නේ. ඒ අතරේම දිවයිනේ වාර්තාව මාස 6ක් සඳහා දීවරයන්ට විශේෂ ඉන්ධන සහන ආධාරයක් විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක දීමනාවක් මැකෝගෙන් විරුද්ධත්වයක් නැහැ. IMF ගිවිසුමේ කිසිවක් ඒකපාක්ෂිකව වෙනස් කරන්න බෑ. ලබන වසරේ වාහන ආනයනයට ඉඩ කැබිනට් තීරණ දනුන් දෙමින් ඇමති විජිත හේරත් කියනවා. ශාම් නුවන් ගණේවත්තගේ වාර්තාවකයි සඳහන් වෙන්නේ. ඒ දිවයින පුවප්පතේම වාර්තාවක දක්වන කාරණාවක්. ඒ අතරේම දිනමින පුවප්පතේම දීවරයන්ට විශේෂ ඉන්ධන සහනයක්. ඩීසල් සඳහා උපරිම මිල රුපියල් 250ක්, භූමි තෙල් සඳහා උපරිම රුපියල් 150ක් වශයෙන් නියම කරනවා. නුවන්කොඩිකාරයි වාර්තා කරන්නේ. ඒ වගේම තවත් වාර්තාවක් මෞබිමට නැවතුණු යාත්‍රා 2000ක් යලි මුහුදු යාවේ බහුදින යාත්‍රා හිමියෝ කියනවා. සචිත්‍ර පෙරේරාගේ වාර්තාව ඉන්ධන සහනාධාර ලැබීම නිසා දීවර යාත්‍රා 2000ක් පමණ අලුතෙන්ම මුහුදු ගමන් යනු ඇති බවත් පාරිභෝගිකයාට ඉදිරියේදී අඩු මිලට මාළු ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි කියලයි මේ වාර්තාවේ සටහන් කරන්නේ. පසුගිය කාලේ ඩීසල් මිල දරාගත නොහැකි මට්ටමේ තිබූ බෞද්ධින දීවර යාත්‍රා 2000කට අධික සංඛ්‍යාවක් කලපුවල ගාල් කර තිබුණ නමුත් ඉන්ධන සහනාධාර ලැබීම හා මෑතකදී තෙල් මිල රුපියල් 24කින් අඩු වීමේ වාසිය මත එම බෝට්ටු මුහුදු යනු ඇති බව තමයි ඔහු සඳහන් කරන්නේ. මේ එම වාර්තාවත් අද මෞබින් පුවප්පතේම සටහනකින් ඔබට ගන්නේ. ඉන්ධන සහනාධාරයෙන් දීවර කාර්මිකයෝ 38,500කට සෙත අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්තගේ ප්‍රකාශය බුද්ධිකා ඉඹුලාන වාර්තා කර තිබෙනවා. රජය මගින් ලබා දෙන ඉන්ධන සහනාධාරය තුළින් දීවර කාර්මිකයන් 38,500කට පමණ සහන හිමිවන බවයි මේ වාර්තාවේ කියන්නේ.